Hi guys. Adı mamı, quick make-up එකක් කරන්න යන්නේ. තප්පරයක් ඉන්න. ඉස්සෙල්ලාම කොණ්ඩෙ මූණට වැටෙන්නේ නැති වෙන්න මෙහෙම clip දෙකක් ගහගෙන මම මූණ prime කරනවා. මම පාවිච්චි කරන්නේ Huda Beauty HD primer එක. මූණ විතරක් නෙමෙයි, බෙල්ලෙත් ගන්න මම අමතක කරන්නේ නැහැ. ඊට පස්සේ conceal එක. මේ කුප්පියේ තියෙන conceal එක brush එකට අරගෙන මම මගේ dark spots, pimples ඔන්නෝම cover කරනවා. කන්සීලරයකට උඩින් තමයි මම යූෂුවලි මගේ ෆවුන්ඩේෂන් එක ගන්නෙ. මම පාවිච්චි කරන්නේ ස්ටික් ෆවුන්ඩේෂන් එකක්, গোল্ডන් රෝස් කියලා, නම්බර් 9 ෂේඩ් එක. අනේ ඉවරයි ඒක. ඉතින් මම ওই බ්‍රෂ් එකෙන් තමයි මූණ ගාන්නේ. මොනා කරන්නද ඉතින්? ප්‍රොඩක්ට්ස් එන්නේ නැලුනේ ලංකාවට. ඊට පස්සේ බ්ලෙන්ඩ් 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 බ්ලෙන්ඩ්. ආ, බෙල්ලමත කරන්නත් එපා. නැත්තයි නයයි මුකටියයි වගේ මූණයි බෙල්ලයි තියෙයි. මං එදත් අදත් කවදත් මූණ සෙට් කරන්න පාවිච්චි කළේ කම්පැක්ට් පවුඩර් එකක්. මෙදා පාර මං පාවිච්චි කරන්නේ බ්‍රිටිෂ් කොස්මෙටික්ස් එකේ කම්පැක්ට් පවුඩර් එක ෂේඩ් 14 හාවස්ට් බීජ්. ඊට පස්සේ බ්ලෙන්ඩ් 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 බ්ලෙන්ඩ්. ඇත්තම කියන්න අයිබ්‍රවුස් කියන්නේ මට හරීම ප්‍රොබ්ලමැටික් ඒරියා එකක්. මම ඉස්සෙල්ලාම කරන්නේ ඒ නිසා අයිබ්‍රවුස් හොඳට පීරගෙන බ්ලැක් අයිලයිනර් පෙන්සිල් එකකින් ෆිල් කරගෙන මම ෆවුන්ඩේෂන් එකෙම අයිබ්‍රවුස් ෂේප් කරගන්නවා. Look at it now. Show trick එකනේ. ඊළඟට මම කරන්නේ අයි මේකප් එක. මම නම් පුරුදු වෙලා ඉන්නේ ඉස්සෙල්ලාම outer corner එකේ dark colors වලින් outline එක ඇඳගෙන fill up කරන්නයි. මම මෙදා පාර පාවිච්චි කරන්නේ Sephora එකේ Vivid Earth eye makeup palette එක. ඊට පස්සේ British Cosmetics eye shadow palette එකේ brown color එකෙන් harsh edges මම smooth කරගන්නවා. පස්සේ මම light color එකකින් මගේ eyelid එක fill කරගන්නවා. light color එකක් හරි shimmer color එකක් හරි පාවිච්චි කිරීමෙන් අපේ eyelids pop up වෙලා ඇස් ලොකුවට පේනවා. ඒකනේ අපිට ඕනේ. පස්සේ මේ highlight එකෙන් මම brow bone එකයි inner corner එකයි highlight කරගන්නවා. ඒකිනුත් කරන්නේ අර ඇස් ලොකුයි කියලා illusion එකක් ඉදිරිපත් කරන එකයි. පස්සේ eyeliner එක. අනේ බයිත් බෑ. eyeliner අඳිනකොට ඉස්සෙල්ලාම wing එකෙන් පටන් ගන්න. එහෙමයි මම කරන්නේ. wing එකෙන් නෙමෙයි මොකෙන් පටන් ගත්තත් eyeliner අඳිනකොට වැරදෙන එක inevitable. wing එක upset ගියාද බය වෙන්න එපා. foundation එකෙන් එක correct කරගන්න. ඔන්න ඔය වගේ මේක ඇත්තටම life saving hack එකක්. උම්මා ඒ hack එක මට කියලා දුන්න TikTok එකට. finishing එක awesome නේ. ඊට පස්සේ fake lashes දාන්නයි කාලය එළඹෙන්නේ. මම fake lashes දාන්න කලින් මගේ real lashes curl කරගන්නවා eyelash curl එකෙන්. ඒක පොඩ්ඩක් lengthy process එකක් නිසා මම off camera කරලා ඔයාලට පෙන්වන්නම්. fake lashes දාගත්තට පස්සේ මම mascara ගන්න අමතක කරන්නේ නැහැ. lower lash line එකට black pencil එකෙන් ඇඳගත්තන් පස්සේ මගේ eye එක කරලා ඉවරයි. ඊට පස්සේ මම nose එක contour කරගෙන මම යනවා lips වලට. මම lips කරනකොට usually 3 products පාවිච්චි කරනවා. ඉස්සෙල්ලාම lip liner එක a dark color. ඊට පස්සේ ඒකෙන් lips fill කරනවා. ඊට පස්සේ usual lip එකට ගන්න color එක. ඊට පස්සේ ඊට වඩා light shade එකක් lips මැද්දට to make my lips appear bigger. මම light ම shade එක lip එක මැද්දට දාලා ඔන්න ඔය වගේ කරනවා in order to make the lips appear bigger. lips කරාට පස්සේ මම contour and highlighting කරන්නේ. contour කරන්න මම dark shade එකක් අරගෙන මේ contour brush එකෙන් contouring the hell out of my face. finally highlighting and blush. ඒක කරාට පස්සේ my makeup is done. මේක තමයි final look එක. ලස්සනයි නේ. thanks for watching my video. bye.